ස්වාමී 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 තවම නිදිද? ඔන්න ඔය නිදාගත්තද? තවම පොඩි දරුවනේ. සමුදා උදේ උඹත් නැගිටින්නේ පරක්කු වෙලානේ. අම්මා අද අඟහරුවාද? තාම නැගිටල නැත්නම් එයාගේ ඉස්කෝලේ වැඩ කරන්නේ කවුරුද? වෘතල් පිරිමිත් සීමාවක් තියෙනවා. එයා දැන් පොඩි දරුවෙක් නෙමෙයි අවුරුදු 9ක් වෙනවා. ඔය පිහිටවීමත් ඔබේ ගැලවීමත් ජේසුගේ හස්තේ. ඔය මැති දෙවිවරු ජේසු ස්වාමි දරුවන්ට වඩා ලොකු නැහැ. සර්, ඔය කියන විදියට හුඟක් බලවත් දෙවියෙක්. ඒ වුණත් එයා මැරුන් කෑව නේද? වයිනුත් බිව්වනේ. අපේ දෙවියෝ එහෙම නැහැ. මේ මට මාරු සල්ලි ටිකක් ඕනේ. පඩි පෙළවල් නගින්න බහින්න හොඳ ඇව යාට. අද ටේලර් එනවා. දවස් දෙක තුනක්ම කරදර කරා. එයාට කියන්නේ හෙට එන්න කියලා. බෑ. අපි උක දීලා දාමු. අද හිස් අතින් යවන්නේ මොනවටද? මට තේරෙන්නේ නැහැ. ටේලර් හැම මාසෙම මොනවට එනවද කියලා. හැම මාසෙම 60 මහන්න ඕනද? අඳින්නෙත් නැහැ. දෙය තමයි දන්නේ මේ මාසෙ ගෙවෙන හැටි. ඔච්චරද දෙන්නේ? අනිත් එක ගෙවන්නේ? ඒව පස්සේ ගෙවමු. අද රැදී. තාත්තා. ඉස්කෝලේ යන්න පරක්කු වෙනවා. මේ ලියුම හෙඩ් මාස්ටර්ට දෙන්න. හෙඩ් මාස්ටර්ට? මෙන්න. සර්, මම ඔබට දන්වා සිටින වගනම් මගේ පුතා වන WF ස්වාමිනාදන් පළවෙනි පන්තියේ ඒ ශ්‍රේණිය ඉගෙන ගන්න. ඔහුට පාර දී තිබෙනවා ආගම් ගුරුවරයා පිස්සෙක් වගේ. මට දැනගන්න ලැබිලා තියෙනවා ඔහු නිතර අපහාස කරනවලු, විහිළුවට ලක් කරනවලු Hindu ආගම. මේක නරක ආදර්ශයක් අපේ දරුවන්ට. අනික මගේ පුතා ප්‍රශ්නයක් निराකරණය කර ගැනීමට නැගිට්ටාම ඔහුට අඩන්තේට්ටම් කර තිබෙනවා. පුතාගේ කනත් රතු වෙලා ඉදිමිලා ඊයේ ගෙදර එනකොට. මම ඔබෙන් ඉල්ලා සිටිනවා මේ ගැන සෝදිසි කර මට දන්වා සිටින මෙන්. මොකද්ද ප්‍රශ්නේ? මට කනගාටුවෙන් වෝද සිද්ධ වෙනවා ඉහළායට දන්වන්න මේ නුසුදුසු ක්‍රියාව ගැන. මේට මම ඔබේ මාස්ටර් ගාවට යන්නේ. WT සිරිනිවාසන් BA ඇඩ්වකේට් මල්ගුඩි. යනවා. Good morning sir. Good morning. එන්න මෙහාට එන්න. තාත්තා මේ ලියමන දෙන්න කිව්වා. ස්වාමිනාදන් අපි ඉන්නේ ඇයිද දන්නවද? නෑ සර්. අපි ඉන්නේ ඔබව බලා ගන්නයි. තේරුණාද? ඔව් සර්. තාත්තා ගාවට යන්න ඉස්සෙල්ලා මා ගාවට එන්න තිබුණේ. අපිට පැන නගින මේ වගේ සූළු ප්‍රශ්න ලේසියෙන් විසඳිය හැකි. අද හවසට එන්න. මම තාත්තට ලීමනක් දෙන්න එක ගිහින් දෙන්න. සාම් මොකද මොකද? අයින් වෙනවා පැත්තට එනවා. සාමිට යන්න දෙනවා. දැන් කියනවා මොනවද කිව්වේ? කෝටු පාර දුන්නද? නෑ නෑ. තාත්තර කිව්ව එක හරියටම හරි. එහෙම නේද? ඔව් ඔව්. ආයිත් උඹ දෙය නොකරන්න. කියන්නව තමයි තියුනේ. හරි නරකයි දෙවියන්ට අපහාස කරන්න. හැමදාම පන්තියේදී පාඩම් දෙනකොටත් ඔහොමමයි. මම නම් ඕවට කැමති නෑ. මමත් කැමති නෑ. මම නම් කියන්නේ මේවා අම්මා තාත්තා දැනගන්න නරකයි. ඉස්කෝලෙන් එන ප්‍රශ්න ඉස්කෝලෙන්ම ඉවරයි. මම ඔයා නම් මේ වගේ දේ තාත්තට කියන්නේ නෑ.
මම කරන්නේ එකයි තීන්ත කුප්පිය ඇඟට විසිකලා දානවා. ඒත් මනි මගේ කන තක්කාලි ගෙඩිය වගේ රතේ රතේ. මම කොහොම තාතේ හංගන්නේ? දැන් ඕකෙන් කමක් නැහැ. ඒත් අපේ ගුරාට කියන්න ඕනේ මීට පස්සේ ඔහොම කළොත් ඔය එළු රවුල කරකවනවා කියලා. මේ අන්න රාජම්මනෝ. ඔළුවයි දිමිලා කවුරු කියලා හිතනවද? හිතනවා ඇති සුද්දෙක් කියලා. දන්නේ නැද්ද? එයාගේ පියා මේ පළාතේ පොලිස් සුපරින්ටෙන්ඩන්ට්. මොකද ඉතින් ඉංග්‍රීසියෙන් කතා කර කර යන්න මොකද යා ඉංග්‍රීසි කාරේද්ද? එයා කතා කරන්නේ හොඳ ඉංග්‍රීසි. මැඩ්‍රාස් වල ඉංග්‍රීසි ඉස්කෝලක ඉඳලා ආවේ. ඇති වාර්තාව. උඹගේ බෝලයක් කියන්න එපා ඕම්මනි. එක ටර්ම් එකක් පහල ඇවිල්ලත් ලකුණු 100ක් එයා ගත්තේ කලකුද යන්නේ? මොකද ඉතින් අපේ මේ ශංකර ලකුණු 90ක් ගත්තේ නැන්ද? මොකද එයා යනවාද ඉංග්‍රීසි දඩොදලු? අන්න බාර බලනවා. කොච්චර හොඳද කියලා. එයාට තියෙනවා යුනිෆෝම් එක තනි කර කාකි වලින්. බෑද නිලැහැඳුමක් වෙන්න ඇති. එයාගේ තාත්තා DSP දන්නවද? හැම පොලිස් කාර්යාලයම එයාට සැලුට් කරනවා. එහෙමද? පුතාගේ 100ට වගේ නේද? එයා නියෝජ්‍ය මැජිස්ත්‍රාත්. එයාට පොලිස් අය දුක හැටියේ තොප්පිය උස්සලා දෙකට නැමිලා නමස්කාර කරනවා. නපුරු චණ්ඩි 200ක් විතර අල්ලගෙන තියෙනවා. 200ක්? ඔව්. ඔවුන් ඇල්ලුවා හින්දා එයාට ආණ්ඩුවෙන් මැඩල් එකක් තෑගි දුන්නා. ඔයාගේ ආච්චිගේ මගුල් දවසේදී. නෑ නෑ. පුතාගේ තාත්තා බැඳපුලේ කරපු දේ මැඩල් එක විකුණලා වලලු 4ක් ගත්තා. මගේ කතාවත් ඉවර නෑ පුතා නිදි. හරි වන්දිනවා වන්දිනවා වන්දිනවා. මේ මඩත් සෙල්ලම් කරන්න දෙන්න. හරි හරි සෙල්ලම් කරමු. මොකද මාවත් ගන්නකො සෙල්ලමට. ඉඩ නෑ තව කෙනෙකුට. මේ වල්ගයක්. වල්ග තියන අයට සෙල්ලම් බෑනේ. වල්ග? ඔව්. දැන් මොකටද ඔය වල්ග ගැන කියන්නේ? මගේ විනෝදෙට. ඔහෙට මොකද? ඔහෙට වල්ග නෑනේ, ප්‍රශ්නයක් නැහැනේ. මෙතන කාටවත් ඒක කිව්වේ? වෙන්නත් පුළුවන්. මොකද්ද වල්ග කියන්නේ? වල්ග කියන්නේ බොහොම දිග එකක්. තේරුණාද? ගුරු වලිගේ. ඔව් කඩේ කට කෙඹුඩක් ලාන්තුනා. කඩේ කඩේ ගෑස්වත් නේද? සමු පොඩක් ඉන්න. සමු සමු මොකද ඔගල මට පල්ලෙක දාන්නේ? වෙන මොනවා කරන්නද? ඔයාට දැන් අලුත් නමක් තියෙනවනේ. නැට්ට. රාජන්ගේ නැට්ට. ඔයාට දැන් අපි හොඳ මදිනේ. අනේ නෑ සෝමු, එහෙම නෙමෙයි. සාමි හැමෝටම DSP කෙනෙක්ගේ පුතෙක් වෙන්න බෑනේ.
අනේ පව් කූඹිය මලද දන්නේ ගඟ මෙතන ගැඹුරුයි නේද? හරි ගැඹුරයි. ඇයි? ඒක තාසක මම රාජම් කොල්ලව විසිකන ගඟට චොග්ගල්. මෙතක උනන්ද? එයාගේ තාත්තා DSP පොලිසිය. මම බය නැහැ. දවසක මම මගේ මේ යකදාවෙන් කඩනවා ඒකයි කොන්ද. පොලිසිය එක්ක සෙල්ලම් හොඳ නැහැ මනි. මම ඔයා නම් ඇඟට හොඳයි පුළුවන් තරම් ඈත් වෙලා ඉන්නේ. ඔයා මම නම්? ඔයා මම වුණා නම් කොල්ලෝ කියයි හු. බය ගුල්ලා. ඔයාගේ පිටකොන්ද තියෙන කොහෙද? අහා, ඇයි අර රාජන්ගේ පස්සෙන් දුව දුව යන්නේ ඔයා? හැබැයි ආයි මට අහුනොත් එහෙම යනවා. ඔයගේ අඬු කඩනවා. තේරුණාද? මනි, ඔයා මා වැරදිද තේරුම්ගෙන. මම එයාගේ ළඟටවත් ගිහින් නෑ. එයා තමයි මගේ හොඳම මිත්‍රයා. අර කගේ ඔළුව ඉදිමිල. අද ක්ලාස් එකේදී ඇත්තේ කතා කර කර හිටියා නේද? ඔව්. ඒ වුණත් මම නෙමෙයි එයාගේ ළඟට ගියේ. එයයි මා ගාවට ආයි පෙන්සල් කටර ඉල්ල ගන්න. ඇත්තමයි. මම දුන්නේ නෑ. මම කිව්වා ගිහින් සල්ලි වලට ගන්න කියලා. මනි 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 පොඩ්ඩක් ඉන්න. ආහස පොළව මෙලව පවතින තාක් මගේ හොඳම මිත්‍රයා ඔයයි. රාජන් මොන මිත්‍රයෙක්ද? කෝ ගෙනාවා? ආ? කෝ? කෝ? කෝ ගෙනවයි කියපු අච්චාරු? ඡේ! කෝ ඉතින් ගෙනාවා. සමා වෙන්න මෙන්න වැන්ද. අම්මා මුණ ගැහුනේ නෑ මුළු දවසම. බොරුමයි කියන්නේ. මම අද ඉඳලා රාජන් එක්ක කතා නොකරන තීරණයක් ගත්තා. ඔයා තමයි මගේ පණිවිඩයට ගෙනියන්න ඕනේ. පණිවිඩ? ගෙනියන්න? Denmark has only 1/8 of the total area of British Isles. The northwestern part and western part Denmark are sandy. The other part are level and fertile. The people have planted pine trees and grass to prevent the wind from bringing sand to the eastern part. The total area of Denmark is about 27,000 square miles. Children, how many? 27,000. Ah, good. Let me turn to Spain. Spain is similar to India in a lot of respect, and especially the climate, that is, our temporary and oceanic line. Lisbon is capital of Spain. Matepa, matepa, liu. Swaminathan, nagitina. Nagitina kiwe. ලිස්බන් මොනවටද ප්‍රසිද්ධ? ලිස්බන් ප්‍රංශයේ අගනුවරින්ද නේද? අපේ රටේ දේශුගිනගෙන මොනවද දන්නේ සාමි? උෂ්ණ කාලයට රස්නේ, සීත කාලයට සීතයි. නගින්දයි කේ බංකොට. මොකද? මොකද? ඇයි එන්න කිව්වේ? ඇයි මෙයාට එන්න කිව්වේ? එහෙනම් ඒක ඔප්පු කරනවා. එහෙනම් ඒක ඔප්පු කරනවා. මොකද්ද? මොකද්ද? මාව ගංගෙවිරිද හම්බෙලා ඔහේගේ වීරකම් පෙන්නනවා. ආ එදි හමු වෙමු. හරි හමු වෙමු. හරි හමු වෙමු. පුළුවන් ද බලනවා මාත් එක්ක ෆයිට් කරන්න? මං ඔයාට ෆයිට් උගන්වන්න. ෆයිට්? ඔය ඇඟරිදන වැඩනේ. පොලිසිය අඬ ගහගෙන එන්නේ එහෙම එපා. මොකටද පොලිසියන්නේ? පොරොන්දු වෙනවා. ඔබට මොන හරි වුණොත් තාත්තට කියන්නේ ඉති බවට. ඒයි නරක වැඩ නෑ. මම බොරු කියන්නේ. ආ එහෙනම් දැන් පොරොන්දු වෙනවා. හරි. හොඳයි. හෙට ගඟ අතරදී හමු වෙමු. ආ එහිදි බලමුකෝ. ආදෙන්කෝ. අඩු කඩලා ගඟට ඉසික් කරනවා. එතකොට භූතයෙක් වෙලා ඉදින් නිදාගන්නු දුන්නොත්? ආ ඒකත් ඇත්ත. මම දැන් තනියෙන් නිදාගන්නේ. මගේ ආච්චි නැති වුණා. එහෙනම් ගඟට ඉසි කරන්න එපා. එහෙනම් අඬු විතරක් කඩන්න.
මම ලෑස්ති. ඔහේ පරක්කුයි. හා දැන් පටන් ගමු. ඇහුනද සද්දේ? අනිත් එක කෙලින්ම ඔහෙටයි. මණීට රණ්ඩු කරන්න ඕනෙම නම්. මේක අසාධාරණයි. මට තුවක්කුවක් නෑනේ. අතින් පයින් ගහගන්න කතා කළේ. එහෙනම් ඔය යගදා උස්සන් ආවේයි. ඔයා ඒ ගැන ඊයේ කිව්වේ නෑනේ. තරහ වෙන්න මං කළ වරද මොකද්ද? මට ඔයා වංචාකාරයෙක් කිව්වා. ඒක බොරුවක්.